තිබෙනවා. සිනා පිපෙනා මේ වසන්ති නෙලා දෝති මලක්සේ මගේ ලොවෙත ඔබයි ගිනාවේ. ඒවගේම ගීත රචකයා කුමාරදාස සපුතන්ත්‍රී යම්භාකාරයක විචාරකයෝ කිනා මේ ගීතය මැද දෙකිනවා සිනාසී කියලා අනිත් පිරිමි ගීත පාර්ශ්වය ගායනා කරන ගායකයා සංවාදය දිගටම ගෙනීනවා. ඉතින් නැවතත් මේ ආකර්ශණය කියන මේ තිබෙන්නා වූ මේ ආදර ප්‍රකාශවීම ගැන හෙලන් ෆිෂර් කියනවා, මේ තමයි ඉතාමත් සුන්දර අවධිය ජීවිතේ තරුණයෙකු හා තරුණී අතර. මේ ආදරය වෙන්න පුළුවන් වැඩිහිටි කෙනෙක් අතර. සමහරක් අය උඟක් වයසට ගිහිල්ලත් ආදරය කරනවා. නමුත් මේ විශේෂත්වයක් තිබෙනවා, මෙම හැඟීම් ක්‍රියාත්මක වන්නේ යම් ආකාරයක අපිට තිබෙන්න ඇතිවෙන්නා වූ ලිංගික හෝමෝනයන් තුළින්. ප්‍රෝටීන් සෙරටීන්, ඩෙපමීන්, වැප්‍රොෆිසීන් මේ කියවම හරි ඉන්ට්‍රෙස්ටිං, බොහොම ආසහිතනව මේ ගැන කියවනකොට මේ දක්වන කරුණු මේ සියල් අපි ජීවිත දැක්ක දේවල්. ඉතින් ඇය කියනවා මේ තුළින් තරුණයකගේ හද ගැස්ම වැඩි කරනවා, නිින්දයාම අඩු කරනවා, කැමරුචි අඩු කරනවා, ඒකම සතුටට අදාළ මොලේ කොටස් උත්තේජනය කරනවා, ඒකම දුකට අදාළ මොලේ කොටස් තාවකාලිකව අක්‍රිය කරනවා. ඉතින් අපි මතකයි වික්ටර් ගායනා කරනවා, මෙවන් සුව පෙර නොවී තුන් සිතම සලිත වී මට බලා ඉන්න බෑ සියු ළඟම දැවෙනවා සසර සැරිසරනතුරු ඔබ මගේ. ඉතින් මේ මෙම ගීතයෙන් ප්‍රකාශ වන්නේ මෙම සුන්දර චමත්කාරය. ඒ වගේම මහේෂ්ට කියන්න ඕන, මම දැක්කා මේ අපි සාමාන්‍ය විශ්වවිද්‍යාල කථිකාචාර්ය යමක් තියා බැලුවාම අපි සමීක්ෂණය කරන පොඩ්ඩක් අපි බලන ඇට ග්ලාස් මේ දේ සිද්ධවන්නේ කොහොමද කියලා. තරුණියක් තරුණයෙකුට හෝ තරුණයෙකුට ආදරය ප්‍රකාශ කරන්නේ කොහොමද කියන එක මං බැලුවාම මං දැක්ක ක්‍රම දෙකකට සිදුවෙනවා. මං දැන ඔබ කොයි විදිහට ආදරය ප්‍රකාශ කළාද කියලා. මුල ක්‍රමය තමයි සුගත්ගේ, මට කියන්න පුළුවන් මම ඒක නම් කරා ගොළු අධිපතිගේ සුගත්ගේ සුගත් සහ ධම්මියන්තර ආදරය ප්‍රකාශ වූ ආකාරය. දෙවැන්න ජනාධිපති බැරක් ඔබාමා ආදරය ප්‍රකාශ කර ආකාරය. ඉතින් ඔබ සමහරට වික්ෂිප්ත වෙන්න පුළුවන් මොනවද මේ කියන්නේ. ගොළු අධිපතිගේ සුගත් ආදරය ප්‍රකාශ කළ ආකාරය බැලුවාම ඔබට මතක ඇති සුගත් වරාවසානයේ දමිගෙන් අහනවා, දම්මි මම ඔබ ගැන බලාපොරොත්තු කියා ගන්නද කියලා. ඉතින් දම්මි එකට අවසර උත්තර දෙන්නේ නැහැ. මොකද ඇයට උත්තර දෙන්න බෑ, මොකද එවන විටත් ඇය යම් ආකාරයකට කතිකා කරහමාරයි. ඉතින් තමයි සුගත් ප්‍රේම පරාජිතයකු බාට පත්වන්නේ. ඉතින් බැරක් ඔබාමාගේ ක්‍රමය කියලා මං අදහස් කරන්නේ ගියවුරුද්දෙල් හොඳ පොතක් ප්‍රකාශයට පත් වුණා. ඒ තමයි ජනාධිපති බැරක් ඔබාමාගේ ආර්යාව වන මිෂෙල් ඔබාමා තමන්ගේ ජීවිත කතාව ලියා තිබුණා බිකමින් මිෂෙල් ඔබාමා. එහෙමත් නැත්නම් මිෂෙල් රොබින්සන් නමැති කළු ජාතික නීතිවේදී තරුණිය කොහොමද ඔබාමා නමැති ජනාධිපතිවරයාගේ ආර්යාව වුණේ කියන. ඉතින් මේක ටිකක් දිග කතාවක්, කිටින් කියන කැමති. මිෂෙල් ඔබාමා ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරලා නීති ආයතනයක වැඩ කිරීමට පැමිණියා. ඇයටදී තමයි බැරක් ඔබාමා පුහුණු වීමට පැමිණියේ. ඔහු පැමිණියේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයෙන්. ඉතාමත් දීප්තිමත් ශිෂ්‍යයෙක් හැටියට හැමෝම කතාවෙත් දෙදෙනෙක් තමයි මේ දෙදෙනාම. ඉතින් මෙහෙම දෙන්න වැඩ කරනකොට බොහෝ අය කියන්න පටන් ගත්තා මේ දෙදෙනාගේ කෙමිස්ට්‍රි එක, මේ දෙදෙනාගේ සම්බන්ධක බොහොම සුන්දර සම්බන්ධකමක් තියෙනවායි කියලා. නමුත් හැම වෙලාවෙම මිෂෙල් ඔබාමා තමන්ගේ සීමාවන් යටතේ තමයි බැරක් ඔබාමා ආශ්‍රය කළේ. කොහොමරි එක්තරා අවස්ථාවක ඔබාමට කාර් එකක් තිබුණ නැහැ. ඔබාමා කියනවා මිෂෙල්ට, මේ අහවල් තැන අද බෑන්ඩ් එකක් ලස්සනට ප්ලේ කරනවා, මාව එක්ක යන්න පුළුවන්ද කියලා. ඉතින් කොහොම හරි එතෙට යනවා. එතන බොහොම සුන්දරයි, බෑන්ඩ් එක ප්ලේ කරනවා, උන් දෙන්න එළියට එනවා, පරිසරයම සුන්දරයි,
මෙතැන්දී දෙදනාගේ මූුණේ ආදරයේ ප්‍රකාශ වෙනවා. ඔබ මහනුව කැනයි කිස්ටියෝ කළ ම ඔබෝ සිිප ගන්නද කියලා. ඉතින් මම ක්‍රමයෙන් කියන්නේ බොහෝ විට සමහර විට බොහෝ දෙනා එකනිකා සමිපය ඉඳලා ආයිත ආදරය ප්‍රකාශ කරන්න දෙයක් නෑ ඔවුන් අතර ප්‍රකාශ වෙනය කියලා. ඉතින් කොහොම වනත් මේ ගීතෙන් ප්‍රකාශ වන්නේ මහිතන මං ගොඩත් දුරගිය කියලා තරුණයක් සහ තරුණයක් ඔවුන්ගේ ආදරය ප්‍රකාශක නතර ඒ වගේ මෙහි තිබෙන යම්මාකරුන්ගේ බයක් තියෙනවා. මේ සතුට අපේ නැතිවිලා යයිද. එය ගංගාසා නිසංක ටෙලිවෘත්තාන්ති මහිතන කතාවටත් ගැලපෙනවා ඔවුන් භාතික මැද්දේ. තමයි එක්වෙන්නේ ගංගා කියන්නේ වතුමාත්වත්ති අධිකාරි මහත්තයාගේ දුව නිසංක කියන්නේ බොහොම ගමි උගත් තරුණයෙක් එතර මුදල් නැති. ඉතින් බාර කරනවා ඉතුරු ටික. මට වෙන කිසිම දෙයක් නෑ. ඔබ මහ පුදුමාකාර තැන්වලට අපි එක්කගෙන ගියා. මං හිතන්නේ මහාචාර්යවරයෙක් හැටියට ඔබ අපේ වැඩසටහනට දෙන බරට මං කැමතියි. ඔබ ඉතාම සියුම් සෞන්දර්යාත්මක තැන්වලත් අපිව රඳවනවා. ඉතාම පරිණත ආකර්ෂණීය තැන්වලත් අපි ඔබ රඳවනවා. ගීතයට අපි යමු. යන්න ඉස්සෙල්ල මගේ එක ප්‍රශ්නයක් තියෙන මට උත්තරයක් ඕනේ. ඔබ මගෙන් ඇහුවා වගේ සුගත් ධම්මිගෙන් ආදරය යහපු විදිහටද ඔබ කැමති? ඔබ අපේ ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා මිෂෙල් ඔබාමාට ආදරය කියපු විදිහටද ඔබ කැමති? බොහොම බර මා දන්නවා බොහොම බරපතල ප්‍රශ්න වහනවා. මේ අමාරු ප්‍රශ්න. ඔස්ට්‍රේලියාවේ කීමක් තියෙනවා, ඔස්ට්‍රේලියන් කාර්ය අතර කීමක් තියෙනවා. මේ හාවෙක හඹ ගහනවා නම් එක විදිහටම කරන්න ඕනේ නැහැ. ඔඩුවෙන් පටන් ගන්න පුළුවන්, පිටිපස්සෙන් පටන් ගන්නත් පුළුවන්, පීවලින් කරන්නත් පුළුවන් ක්‍රම. මම හිතන්නේ මගේ උපමාව ටිකක් මේ ක්‍රෝඩ් උපමාවක් වෙන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. මම හිතන්නේ මගේ දෑබර බිරිඳ ගැන කියනවා නම් මම හිතන්නේ මම මගේ ආදරේ ප්‍රකාශ වුණේ බරක් ඔබාමාගේ ක්‍රමයටයි කියලා. ඒක ඔච්චර සුන්දරයිද නේද? ඒ කියන්නේ දෙන්නාට දෙන්නා දන්නේ නැතුව ආදරේ කරලා තියෙනවා. නමුත් ඒක පොඩ්ඩක් මේ 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 මුල පුරන්ට විතරයි අවශ්‍ය වෙලා තිබුණේ නේ. හොඳයි බලන්න ඔබ ඍජු උත්තරයක් දුන්නා. සතුටුයි මට ඔබ ගැන. අපි යමු ගීතයට. Thank you.
සුමට ගැයුමක් මිහිරි ගැයුමක් දෙදෙනාටම අභියෝගයක් තියෙනවා. එකක් සංගීත වේදියෙක් වශයෙන් ඔහුට අභියෝගයක් තියෙනවා ගැයුම නිසියාකාරව කරන්න ඕනේ. ඔහු එක ජය ගන්නවා. ඔබට අභියෝගයක් තියෙනවා මේ අපේ කටහඬ පරීක්ෂණයෙන් ඉහළින්ම සමත් වෙච්ච කෙනෙක් හැටියට ඒ තත්ත්වය ආරක්ෂා කරගන්න. ඒ නිසා දෙදෙනාම මම හිතනවා අභියෝගය ජයගත්තා කියලා. මට ඒ වගේම මේ පැත්තට මේ මහාචාර්යතුමා පැත්තට හැරෙන්න ඉස්සෙල්ලා මම ඔබෙන් පොඩි සියුම් සුන්දර ප්‍රශ්නයක් අහන්න කමක් නැද්ද? ඔබ දැන් අපි සාකච්ඡාව අහගෙන හිටියද? හා? ඔබ කැමති අර සුගත්ගේ ක්‍රමයටද නැත්නම් බරක් ඔබාමගේ ක්‍රමයටද? මලින් කියවන්න හොඳයි. සුගත්ගේ ක්‍රමේ හොඳයි. එහෙමද? එහෙම හොඳයිද? හොඳයි. ඔන්නේ මේ අපේ කෝසලා කැමති සුගත්ගේ ක්‍රමයට. මොකද යා බයයි බරක් ඔබා මගේ ක්‍රමයට. ඒකත් හොඳයි. හොඳ උත්තරයක්. හතරවෙනි ගීතය මේ ඉතා මිහිරි ගීතයක්. මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි සිහිනේ කිරය වැඩසටහනට මේ ගීතය එන්නේ. ඔබ ඇයි ඇත්තට මේ ගීතයට මෙතරම් ආදරේ? සකුන්තලා මගේ සකුන්තලා. ඔබ කිව්වා හරි. මං දැක මං අහන්නේ කවදක්වත් මේ ගීතය ගුවන් ඉදිරියෙන් හෝ යම් ආකාරයක රූපවාහිනියෙන් හෝ ප්‍රකාශ වෙනවා. ඉතින් ගීතය දිහා බැලුවාම මේ ප්‍රකාශ වන්නේ ලෝක පූජිත ප්‍රේම පුතක් වන දුෂ්‍යන්ත සහ ශකුන්තලා අතර ඒ ප්‍රේම වෘතාන්තයේ දුෂ්‍යන්තයන් තමන්ගේ විරහ වේදනාව ඉතාමත් දුකෙන් ශකුන්තලාගේ වෙන්වීම ගැන දුක් වෙනවා. ඉතින් මේ ගීතය මම මුලින්ම ඇහුවේ ඇත්තෙන්ම මට මේ ආදරය හෝ කිසිම දෙයක් ගැන අවබෝධයක් නැති බොහොම කොළු ගැටියෙක් හැටියට යොවුන් විය තුළට පාතබන තරුණ කොළු ගැටියෙක් හැටියට අපේ ගමේ තිබුණා කඩමණ්ඩියක්. ඕන ගම කඩමණ්ඩියක් තිබුණා. ඒ කාලේ ගම හරි සුන්දරයි. එක තේ කඩයක් තිබුණා, සබෝපකාර කඩේ තිබුණා. අවස්ථ වෙනකොට ඉතින් අපේ අම්මා යවනවා අපි මොන හරි දෙයක් ගෙන්න ගන්න. ඒක සමහර සීනි කාලක් වෙන්න පුළුවන්. අපි එහෙම හරි පරිසමෙන් එක කාලේ වැඩ කළේ. දැන් ගියාම ඉතින් මිනිස්සු ගමේ වැඩ කරපු අය හවසට ඔහෙන් ගොවිතැන් කරපු අය ගොවි ඇහිල්ලා එතන තේකක් බොනවා. එතන හිටියා ආත්‍රාය කියලා අපි දන්න කෙනෙක්. ඔහු මන් දන්නට ඔය විවාහ වෙලා තිබුණේ ටිකක් වයසකයි මැදිවිය කෙනෙක්. ඔය කුරුදුවෙන් වල වැඩ කරන කම්කරුවෙක් අපිට බොහොම ගෞරවයෙන් සලකනවා. ඉතින් ඔහු අතර කියා කර හම්බුණා සමාටෝ කිතුල්රා ටිකක් බිව්වාම සින්දු කියන ඔතන. ඉතින් ඔහු මේ ගීතය ඉතාමත් ආදරයෙන් ගායනා කරන මන්ත්‍රස්වරයෙන් මම හරිම ආසයෙන් අහන් හිටියා මේ ගීතය. උදාහරණයක් වශයෙන් මට මතකයි තාමත් මට මතකයි ආතරය ගානවා ගායනා කරනවා. ඇ නැති රජ සැප මේ මිහිරිව ලැබුණත් මට එහි ඇති රස රස නෑ. මගේ ලපටි ලයේ පෙම පිරෙන වියේ ඔබ කොයිද ගියේ කිව මැනවි ප්‍රියේ. මෙයාදි වශයෙන් ඉතින් මේ ගීත ඇහුවට පස්සේ සම්පූර්ණ එක මගේ මතකෙන් අමතලා තිබුණා. නමුත් අමතක වෙලා තිබුණා. ඉන් පසු මට අවස්ථාවක් හම්බුණා. මම උසස් පෙළ අධ්‍යාපන ලබන කාලේ මම ඉගෙන ගත්තේ බොහොම ප්‍රසිද්ධ හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයෙන්. මම හිතන්නේ නාට්‍ය ශාස්ත්‍රයේ විශාල ශිල්පීන් සෑහෙන සංඛ්‍යාවක් මෙම පාසල දායද කළ තිබුණා.
අපිට සිංහල ඉගැන්ව ඒ කාලී ලංකාහිටපු හොඳම විද්වතා හොන්ඩ වජිනාන් ස්වාමීන් වහන්සේ. ඔහු මේ අභිඥාන ශාකුන්තලේ නමැති කාලිදාසයන්ගේ මේ කෘති තම ලස්සන්ට විස්තර කරනවා. මට හිතනවා සමහට ඔබත් මහ සමග කරනව ඇති කාලිදාසයන් තරන් භාර්ති මහා භාර්තීය කවියන් අතර හිටියේ නැහැ විරහ වේදනා ඉතාමත් ලස්සන්ට ප්‍රකාශ කරන්නට.